සමිඳන් වහන්සේ ඔබ සමග වෙනසෙක්වා. ඔබ සමගද වෙනසෙක්වා. මාතුමගේ සුදු සුවිශේෂණ පුටාගත් කොටසකි. සමිඳානෙනි ඔබ වහන්සේට මහිමේ වේවා. ජේසුස් වහන්සේ යලිතර වෙන්නතර වූ කල මහා ජනකායක උන්වහන්සේට වෙත රැස්වූහ. උන්වහන්සේ මුහුදු වෙරළෙහි වැඩ සිටසේක. එකල ධර්මශාලා ප්‍රධානී නතරෙන ජෛරස් නැමැත්තෙක් අවුත් උන්වහන්සේ දැක පාමුල වැටී. මගේ පුංචි දුව මරණාසන්නව සිටි. ඇසුවේ ලබා ජීවත් වන පිණිස ඔබ අවුත් ඈපිට අත තැබුව මැනවැයි උන්වහන්සේට ආයචනා කළේය. උන්වහන්සේ ඔහු සමග වාඩි විය. මහත් සමූහයක් ද උන්වහන්සේ තෙරපෙමින් උන්වහන්සේ පිරිවරා ගියහ. දොළොස් වසරක්ම මහලේ රෝගයෙන් පෙළුණු ස්ත්‍රියක් එහි වූවාය. ඇබොහෝ වෙදදුන් අතෙන් මෙපමණ ගැහැට විඳ තමා සතු සියල්ල වියදම් කොටත් කිසි ගුණයක් නොලැබුවාය. එපමණක් නොව ඇගේ තත්ත්වය අනුක්‍රමයෙන් වඩවටහා උග්‍ර විය. ජේසුස් වහන්සේ දැක ගැන අසා සමූහයා අතර පිටුපසින් ඇවිත් උන්වහන්සේගේ වස්ත්‍රවලට අත තැබුවාය. උන්වහන්සේගේ වස්ත්‍රවලට පමණක්වත් අත තැබුවොත් තමාට සුවය ලැබුණු ඇතැයි ඇසිතුවාය. එකෙනෙහිම ලේ දාරාව නැවතී ඒ පීඩාවෙන් තමා සුවය ලැබුණු බවම ඇගේම ඇඟට දැනිනි. ඒ වේලෙම ජේසුස් වහන්සේ තමන් කෙරෙන් අනුහසනික්ම ගිය බව දැන සමූහය මැද හැරි මගේ වස්ත්‍රවලට අත තැබුවේ කවරෙක්ද ඇසුසේක. උන්වහන්සේගේ ශ්‍රාවකයා උත්තර දෙමින් සමූහය ඔබට තෙරපි තෙරපි සිටින දැක දැකත් මට අත තැබුවේ කවරෙක්ද කියා අසනෙක්දයි කිය. එදේ කලේ කවරෙක්දයි සොයනවාස් උන්වහන්සේ අවට බැලුසේක. එහෙත් ශ්‍රිය සිදූ දේ දැක වෙවුල වෙවුලාවුත් උන්වහන්සේ ඉදිරියේ වැඳ වැටි මුළු ඇත්ත උන්වහන්සේට කීවාය. උන්වහන්සේ කතා කරමින් දියණියනි ඔබ ඇදහිල්ල ඔබ සුවපත් කළේය. ශාන්ත සිතින් යන්න. ඔබේ පීඩාවෙන් මිදී වසන්න යට වදාළසේක. උන්වහන්සේ මෙවැදන් පවසත්ම ධර්මශාලා නායකයාගේ ගෙදරින් සමහරු අවුත් ඔබේ දුව මලාය. ඉතින් ගුරු දේවය තවත් වෙහෙසන්නේ කුමකට දැකිය. ජේසුස් වහන්සේ කීම නොසලකා ධර්මශාලා නායකයාට කතා කොට බිය නොවන්න ඇදහිල්ල ඇතිව සිටින්නයි වදාළසේක. උන්වහන්සේ පේදුරුද ජාකොබ්ද ජොහන්ද ජාකොබ්ගේ සහෝදර වූ ජොහන්ද හැර අන් කිසිවෙක් තමන් සමග ඉන්නට ඉඩ නොදුන්සේක. ඔහු ධර්මශාලා නායකයාගේ නිවසට පැමිණියෝය. එවිට උන්වහන්සේ කලබලයක්ද විලාප හා ලතුනි නගන්නන්ද දැක ගෙට පිවිස. ඔබ කලබල වන්නේත් විලාප කියන්නේත් මන්ද? දැරිය මැරී නැත. ඈ නිදන්නේය. ඔහුට වදාළසේක. එට ඔහු උන්වහන්සේ සිත සරදම් කළහ. එතු උන්වහන්සේ සියල්ල බැහැර සියල්ලන් බැහැර කොට දරුවාද පියාද මවද තමන් සමඟ සිටවුන්ද කැඳවාගෙන දරුවා හුන් තැන්නට ගොස් ඇය අතින් අල්ලා තලිතා කුමී යයි ඇයට වදාළසේක. ඒ අර්ථය දැරිය මම ඔබ නැගිටින්න මම ඔබට කියමි නැගිටින්න යනුය. දොළොස් හැවිරිදිය දැරිය එක්කෙනෙහිම නැගිට ඇවිද්දාය. ඔබ මහත් විස්මයකින් භ්‍රාන්ත වූහ. මෙය කිසිවෙකුට නොදන්න ලෙස ඔවුන්ට තදින් අනදී උන්වහන්සේ ඇයට කෑමට යමක් දෙන්නට නියම කළසේක. ස්වාමීන් වහන්සේගේ ජීවන දායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. පරිවන්න. මගේ ආදර ප්‍රේමාන්තයනි, ඊයේත් ලෝභ දැනෙන සුවිශේෂයක් තිබුණේ දේශනා කරගන්න වෙලාව හම්බුනේ නැහැ පරක්කුණා ඇද්දි. අදත් ආසම සුවිශේෂයක් තියෙන්නේ. මේකේ තියෙන කනෙක්ෂන්ස් කොච්චර ලස්සනයිද කියනවා නැගේ හිතාගන්න බැරි තරම්. දැන් මුලින්ම අපි දකින්නේ පිය දරු සම්බන්ධතාවයක්. පිය දරු සම්බන්ධතාවයක්. මේ පළවෙනි කියවීම මේ හැම එකක් එක්කම පිය දරු සම්බන්ධතාවයක්. මට මේක පර්සනලි මට මේක අයිති වෙන්නේ මව දරු සම්බන්ධතාවයත් එක්කම. අපේ අම්මා මෙතනට ආව නිසා දැන් මුලින්ම මවදර සම්බන්ධතාව වෙන්නේ එයා එන්න පරක්කුණාම පස්සේ කෝල් එක ආන්සර් කරලා නැහැ. ඊට පස්සේ මම මිස්අන්ඩර්ස්ටෑන්ඩින් එකක් කොහෙද වුනේ. ඐ තින්ක් ඊට පස්සේ එන්න පරක්කු වෙච්ච වෙලාවේ තමයි මම දැනගත්තේ. මම සාමාන්‍ය නෝමලි කෑ ගහනවා. ඉතින් ඇයි එන්න බැරි වුණේ? අක්කෝ එනං ඊට හේතුව ඊට පූජාවට එන්නම්. හරි කමක් නැහැ කියලා. ආගියුමන්ට්ස් අතින් තමයි වැඩ වෙන්නේ. නමුත් මම මෙතන ඇවිල්ලා ඉඳගත්තාම තමයි මට මතක් වුණේ මම උදේ යාඥා කරගෙන ගිහිල්ලා හරියටම ගොස්පල් එක කියන වෙලාව වෙනකොට කට්ටියක් ආව හම්බ වෙන. මොකද මෙතන කරන්ට් වල ප්‍රශ්නක් තිබ්බා පල්ලියේ. ඉතින් එළියේ තමයි ප්‍රේකරේ අතනින් කට්ටියක් ආවා.
බයිබලයේ ප්‍රීවියර් එකයි දෙකම එතන තිබ්බ තිබ්බමයි ආයිත් මට ඉඳ ගන්න හම්බුනේ නැහැ. ඇත්තම කියනවා උදේ ගොස්පල් එක දැන් ප්‍රේ කරගෙන ඇවිල්ලා අන්තිමට තමයි ගොස්පල් එකෙන් කියවලා මම මෙනෙහි කරන්නේ. ඒක බ්ලොක් වුණා. ඒක මතක් වුණේ දැන් මෙතන ඉඳගත්තම අප්පා ගොස්පල් එක නේද? අම්මට ස්තුතිවන්ත වෙන්න අද වෙලාව හම්බුණා කොමාරි ඔයාලත් තියාගෙන ගොස්පල් එක මෙනෙහි කරන්න. දැන් ඊට පස්සේ තමයි එයාගේ ෆෝන් එක රින් වුණානේ. ඒක ෆෝන් එක රින් වුණාමත් මොකද වෙන්නේ? ඒකට නා පින් සිද්ධ වෙන්න මොකද වෙන්නේ? මගේ මේ කැමරා එකේ දේශනා කරද්දී මේ පැලට් එක මම හරව ගන්නවා. ඒක මට හරව ගන්න බැරි වුණා. ඉතින් ඒක රින් වෙද්දි තමයි ගිහිල්ලා ඒක කට් කරලා ඒකත් හරව ගත්තේ. ඉතින් පිය දරු සහ මව් දරු සම්බන්ධකම ගන්න තියෙන්නේ මගේ ආදර ප්‍රේමවන්තෙනි. දැන් මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ හරි ලස්සනයි. ඒ කියන්නේ දැන් මේක පිටිපස්සේ මම කෑලි කඩලා ඔබට දෙන්නම්. දැන් බලන්න දැන් අබිසලොම් හරිද? අබිසලොම් කියලා කියද්දි දාවිත් විරුද්ධව කට්ටියක් එකතු කරගෙන යාගෙන් පුතෙක් දාවිත් විරුද්ධව පිරිසක් එකතු කරගෙන දාවිත් පුදුම විදියට ඔය කියලා අලුත්. ඒ කියන්නේ දාවිත් කෙනෙක් ගල් ගහනවත් එක්ක පැනලා යනකොට මේ මංකොල්ල මොරෙක් මිනිමරුවෙක් කියලා කියනවා. කෙල ගහනවා. ඒ කියන්නේ නිඳා කරනවා. එහෙම දාවිත් කියනවා නෑ මේක දෙවියන් වහන්සේ මට කරනවා මට කරන්න දෙයක් නෑ. දැන් මේ කොච්චර උනන්ද මෙච්චර දෙයක් කරපු මේ පුතාව මොකද වෙන්නේ? ගහක එල්ලෙනවා. දැන් අස්සයාගේ පිටේ යනකොට ගහක හිර වෙනවා. එතකොට ලස්සනට ඒ වචනේ කියනවා. ඒ වචනේ හරි ලස්සන කතා කරලා කියනවා. මෙන්න මේ දෙක සාමුවෙල් දෙවෙනි පරිච්ඡේද 18 වෙනි පරිච්ඡේදයේ 10 වගන්තියේ තියෙනවා බලන්න. ඒ 9 වගන්තියේ ඔහු අහසටත් පොළවටත් අතරේ එල්ලි සිටියේ. ඔහු අහසටත් පොළවටත් අතරේ එල්ලි සිටියා. මේ දාවිද්ගේ පුතා දැන් එල්ලිලා ඉන්නේ. පොළවටත් අහසටත් අතර කියද්දි වරණ මතක් වෙන්නේ මොකක්ද? කාගේ පුතාද එහෙම පොළවටත් අහසටත් අතර එල්ලිලා හිටියේ? ජේසු කුරුසගහේ. හරිද? මේක පුදුම ලස්සනයි. මේක දැන් ව්‍යාඥා කරද්දි එද්දි පුදුම ලස්සනයි. ඊට පස්සේ මෙයාම මරන්නේ හෙල්ලයකින් හදවතට ඇනලා. එක මතක් වෙද්දි මොකද්ද මතක් වෙන්නේ? ජෙසුව ඇලයට ඇනලා හදවත හිල් කරනවා. තේරෙනවද? දැන් මේ පියපුතු පිය දරු සම්බන්ධකමේ ලස්සනම තැනක් තමයි දැන් දාවිත් අඬනවා. අන්තිම පරිච්ඡේදයේ අන්තිම කොටස ගන්න පුතේ අද කියවීමේ දාවිත් අඬනවා. ඒ කියන්නේ කෑ ගගා අඬනවා. තමගේ මෙච්චර කෙනහිලුකම් කරපු කාලකන්ණි විදියට රට උදුර ගන්න හදපු දාවිත්ව නින්දාවට ලක් කරපු දාවිත්ව මරලා රජකම ගන්න හදපු පුතාව මැරුවා කියන නිවුස් එක ආවයින් පස්සේ බලන වචනය ගන්න සිය පුතා ගැන ශෝකවන්නේ ඇයි? දැන් ඊට කලින් වගන්තිය රජ අබිසලොම්ද වැළපෙන කියෝ ජෝබ් ද ඊට කලින් ගන්න. එවිට රජ අතිශයෙන් කම්පාවි දොරටුවට ඉහළින් තිබුණ උඩුමහලට ගොස් ඇඬුවේය. ඔහුද අඬා අනේ මගේ පුත් අබ්සලොම්, මගේ පුත්‍රය, මගේ පුත් අබ්සලොම් ඔබ වෙනුවට මා මැරුණා නම් යහපත. අහු අබ්සලොම් මගේ පුත්‍රයයි කීවේය. තේරුණාද කෙනෙක්? දැන් දාවිත් මෙහෙම අඬද්දී අපිට අමතක වෙන කතාවක් තියෙනවා. ජේසුව එල්ලලා මරද්දී දේව තාත්තාගේ හදවත. අපිට ඒක මතක නැහැ. දේව තාත්තා මොන තරම්, ඒ කියන්නේ ඒකයි ජෝම්තුමාගේ දෙන්නම වචන ගන්නවානේ. ජෝම්තුමාගේ 3:16 වෙනි පරිච්ඡේදයේ වගන්තිය කියනවා. ජෝම් 3:16, God so loved the world and he sent his only son for us to be redeemed. ඒ කියන්නේ උන්වහන්සේ කතා කරන දිව්‍ය වහන්සේ පියාණන් වහන්සේ ලෝකෙට කොතරම් ප්‍රේම කළසේක්ද කිව්වොත් උන්වහන්සේගේ ඒකජාතික පුත්‍රයාණන් පවා අපේ පාපේ නැසීමේ පිළියමක් වශයෙන් දුන්නා කියලා. ජෝම් 3:16 වෙනි වගන්තිය. දේවනාසී ලෝකෙට කොතරම් ප්‍රේම කළසේකද කීවොත් සෝකේක චක්පුත්‍රයවද ලොවට දේවව දාලසිකේ සීකලේ උනාසිකරේ අදාන සියලු දෙනා විනාශ නොවි සදාතන ජීවිතය ලබන පිණිසය කියලා. ඒ කියන්නේ මේක ඇතුලේ මේ තාත්තගේ ආදරය. දැන් මේ පසුබිමත් එක්ක අපි බලමු දාවිත් කෑග ඉකිගග හඬනවා තමගේ පුතා නැති වුණා කියලා. මොකද ඒ පුතා නැති වුණා හරි දේව තාත්තා තමුන්ගේ එකම පුතාව පූජා කරනවා. දැන් මේ සම්බන්ධතාව දෙකත් එක්ක මේ පියපුතු පියදරු සම්බන්ධකමත් එක්ක බලන්න අද සුවිශේෂයට අපි යමු. සුවිශේෂය හරිම ලස්සනයි.
තවත් දරු පිය දරු සම්බන්ධකම් දෙකක් ගැන එතන කතා කරනවා. බලන්න වචනේ. වචනේ හරි ලස්සනයි. ජේසුස් වහන්සේ යලිතර වෙනතර වූ කල මහා ජනකායක උනාසේ වෙත රැස්ව උනාසේ මුහුදු වෙරළේ වැඩ උන්සේක එවිට එකල ධර්මශාලා ප්‍රධානීන් අතරින් යයිරස් නැමැත්තෙක් අවුත් උනාසේ දැක පාමුල වැටි. දැන් ඔබට ඉරිදා සුවිශේෂයේ මාක්තුමාගේ සුවිශේෂයේ මතක නම් මොකද කපර්නාමෝ වෙන්නේ ධර්මශාලාවේ ප්‍රධානීන් උනාසේ මරන්න හදනවා. ධර්මශාලාවේ ප්‍රධාන දැන් ධර්මශාලා ප්‍රධානිය කියන්නේ ස්ටුවඩ්. එයා තමයි ධර්මශාලාවේ ස්ක්‍රෝල් එක දෙන්නේ පුද්ගලයන්ට. එයා තමයි පොත අරගෙන කියවන්නේ. එයා තමයි ඒක ස්ටුවඩ් කියලා අපි කියන්නේ ධර්මශාලා ප්‍රධානිය. දැන් සාමාන්‍යයෙන් දැන් අපි හිතමු දැන් අපිට අපිරිය චරිතයක් දැක්කහම තේරෙනවද කියන්නේ එයාත් එක්ක අර එක මකුණෙක් ආව මකුණ ඔක්කොම මරනවා වගේ එයා වගේ ඔක්කොටම අපි එකම හැන්දෙන් බෙදන්නේ. තේරෙනවද කියන්නේ මට පෙන්වන්න බෑ මෙහෙම අය මට පෙන්වන්න. ඒ කියන්නේ දැන් ධර්මශාලා ප්‍රධානීම කියද්දි ජේසුට ජරු ප්‍රධානීනේ ඔක්කොම ඉතින් එකයි. එහෙමනේ හිතන්නේ. ඒ අපිට වුණොත් නේ අපි ජේසු නෙමෙයි ඉන්නේ ඒක නිසා තමයි. ඉතින් නමුත් ධර්මශාලා ප්‍රධානියා ආවිල්ලා තේරුණාද කියන එක. ධර්මශාලා ප්‍රධානියා ආවිල්ලා ජේසුගේ පාමුල වැටෙනවා. හරිද? දනින් වැටෙනවා. දැන් මේක හරි ලස්සන දෙයක්. මොකද මගේ ආදර ප්‍රේමාන්තේනි අපේ ජීවිතයේ ක්‍රයිසිස් එක එකෙන් අපි ජීවිතේ මහා ව්‍යසන විනාශය උනාසේ ගාව දනගස්සන ලස්සන අත්දැකීම. අපේ ජීවිතේ ක්‍රයිසිස් එක තමයි අපි උනාසේ ගාව දනගස්සන්නේ ප්‍රධානියෙක් පොරක් චරිතයක්. තේරෙනවද කියන්නේ? හැබැයි අරගලය නිසා දනගස්සනවා. The power of brokenness. අපි ජීවිතේ බිඳුණු තැන තියෙන වටිනාකම එකයි. තේරෙනවද? ඒ කියන්නේ දැන් පුතේ මම ඔයාලට කියද්දි එන්න කියලා පූජාවට දැන් ඕනම සිද්ධියකට මම දන්නවා එදා දවසේ දැන් කෙනෙක්ට අපොයින්ට්මන්ට් එක දුන්නා නම් එදා දවසේ වචනය මට කතා කරනවට වඩා හොඳට කතා කරනවා. තේරෙනවද කියන්නේ? සමහරවිට මට කියලා තිනවා ෆාදර් දැන් කවුන්සලින් ඩිරෙක්ෂන් වලට සෙෂන් වලට කතා කරායින් පස්සේ මම පූජාවට එන්න කියලා කොහොම හරි තිනවා. පූජාවෙන් පස්සේ කතා කරනවා ඔෆිස් එකේ ගාම්පස්සේ මට කියලා තිනවා ෆාදර් කතා කරන්න දෙයක් නැහැ. Thank you JCP ටයි ගිහිල්ලා එන්නම් කියලා. තේරෙනවද කියන්නේ? ඒ කියන්නේ එක අපි මාර ලස්සනට වර්ඩ් එක වචනය පුදුම පවර්ෆුල්. ඒ කියන්නේ පුදුම බලගතු දෙයක්. ඉතින් එතනදී මොකද වෙන්නේ? ක්‍රයිසිස් එක තමයි මම දැනගස්සන්නේ. සමහර වෙලාවට අපි ජීවිතේ ඔළුව ඉදිමිච්ච තැන්. දැන් බලන්න 2 කොරින්ති 12 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තිය 2 කොරින්ති 12 7 ඒ එලිදරව් කිරීම වල උතුම්කම කරන කොටගෙන මාගේ හිස උදුම්මා නොගන්නා පිණිස සාතන්ගේ දූතයෙකු වැනි ශරීරේ කාවැදුණුවා කටුවක් හා සමාන පීඩාවක් මට දෙන ලද්දේ. එසේ වේ මා හිස උදුම්මා නොගන්නා පිණිස. ඒ කියන්නේ ඒ කට්ට තමයි මාව බහැපත් කරන්නේ. ඒ කට්ට. ඒක හරි ලස්සන දෙයක්. එයාව දනගස්සන. ඉතින් මොකද වෙන්නේ? යයිරස් ධර්මශාලා ප්‍රධානියා ජේසුස් ගාව දන ගහනවා. ඉතින් මොකද වෙන්නේ? අපි වචනේ ගමු. ඊට පස්සේ මොකද වෙන්නේ? දනින් වැටි දැමත්තෙක් දනින් වහන්සේ වහමන දනින් වැටි මගේ පුංචි දුව මරණාසන්නව සිටි ඇසුවය ලබා ජීවත් වෙන පිණිස ඔබ අවුත් ඈ පිට අත තැබුව මැනවයි උන්වහන්සේට ආයචනා කළේ. මගේ පුංචි දුව father daughter relationship තාත්තා දුව සම්බන්ධකම හරි ස්ට්‍රොං එකක්. දැන් තාත්තා ඇවිල්ලා තන ගහලා කියනවා මගේ දුව. ඇත්තට අම්මල කොහෙද දන්නේ නැනේ. අපි කතන්දර වගේ කරපු පුත්‍රයාගේ අම්ම නැහැ. ජේසු අම්ම විතරයි සියදිවල. අනිත් තැන්වල අම්ම නැහැ. මේ බයිබලේ පොඩි කතන්දරයක් තියෙනවා. ඒ කියන්නේ මත අම්මලා හැම එළියට ගිහලා ජේසු අම්මට විදියක් නැහැ. තාත්තා මේල් ඩොමිනන්ට් සොසයිටි එක තාත්තල තමයි එළියට යන්නේ. ඒක නිසා මොකද වෙන්නේ? ඉතින් දැන් දන ගහලා කතා කරලා කියනවා මගේ පුංචි දුව දයාගේ වයස එක්සැක්ට්ලි කීයද? 12යි. තේරෙනවද කියලා? ඒ කියන්නේ දැන් 12 කියද්දි තව කවද මතක් වෙන 12 කියද්දි? තව මතක් වෙනවා ඔයගොල්ලන්ට කවද? ජේසුආ දේසු 12 දී දේවමාලිකාවේ නැති වෙන්න හේතුව මොකක්ද? ඔව් දැන් අනිත් මංගල්‍යවල නැති වෙන්නේ නැතුව 12 දී නැති වෙන්නේ ඇයි? 12 තමයි ජුදා ජාතිකයන් අතර වැඩිපියට පත් වුණා කියන වැඩිහිටියෙක් කියලා අපේ 18 වගේ 12 තමයි වැඩිහිටියෙක් කියලා සලකන්නේ. ඉතින් නැති වෙන්න හේතුව මොකක්ද? දැන් අම්මා දැන් පිරිමි ගැහණු වෙනමනේ යන්නේ. සමහරවිට දවසක් කලින් මුලින්ම පිටත් වෙන්නේ කාන්තාව.
කාන්තාව පිටත් වෙන්නේ දැන් මේකප් කරලා හදාර හෑන්ඩ්බෑග් එක අර කලර් එක සපත්තුවක් දාලා මොකද එහෙම පරක් වෙනවද දැන් පල්ලිය යන්න තියෙන සමහර මුලින්ම හස්බන්ඩ් කියලා කාර් එන්නේ නැද්ද තේනද අනිත් අය පරක් වෙනවා ඒ නිසා තමයි ඒකලෝ කල්චර් එකෙන්ම දන්නවා මේගොල්ලෝ පරක් වෙන නිසා කාන්තාව කලින් දැන් යවිදින්නත් ඉතින් ඔය ඔපුදුප කතා කර කර අනේ ඇත්තමයි අත්තද අනේ වාගේ අද ෆ්‍රොක් එකයි ෂෝ කින් යවිදින්නේ පැක් දැන් දවසක් ගමල් ගිහලා ඊපස්සේ තමයි පිරිමැ පිටත් වෙන්නේ ආරගොල්ල ගානක් නැ කඩේකට ෂොප් එකට ගියත්තේමනේ අඳුමා ගත්තා මේක ගන්න ආවා මේ අර ගත්ත ගන්න නෑ නෑ පොහේක එපා අරක ගන්න කියලා හතර වටේ හොතොරද්දි ඉපා වෙනවා පිරිමියාට තේරෙනවද කියලා ඉතින් ඒකෙන් කල්චර් එකෙම දන්න නිසා ඒගොල්ලෝ ඇත්තම කාන්තාව මුලින් පිට වෙන්නේ පිටිපස්සේ තමයි පිරිමියා එන්නේ එතකොට මොකද වෙන්නේ දවස් අවසානයේ අර වොක් එක ගන්න සෙට් වෙනවා දවස් අවසානයේ ඒගොල්ලෝ ආමු වෙනවා හරිද ඉතින් මොකද වෙන්නේ දැන් මේකේදී මොකද වෙන්නේ 12ේදී දැන් එයාලා හිතනවා දැන් අම්මා හිතනවා 12නේ දැන් වැඩිහිටියෙක්නේ දැන් මාත් එක්ක නෙමෙයි එන්නේ තාත්තත් එක්ක යන්න ඕනේ තාත්තා හිතන්න ඇති මං කියන්නේ මම දුෂේස මගේ ඇහුවේ නැහැනේ තේරෙනවද කියලා දුෂේස කියනවා තාම 12 වුණාට උනා ගමන්නේ පොඩ්ඩක් හුරතලෙල අම්මත් එක්ක පස්සේ කියලා දුෂේස තමයි හිතනවා බලද්දි දෙන්න ගාම නැහැ ඒකට වෙන්න හේතුව 12 වැඩි වෙඩපත් වෙන වයස ඒ කියන්නේ දැන් ඒ කියන්නේ පීක් එක දරුවගේ ජීවිතේ පීක් එකද අයිරස්ගේ දරුවගේ ජීවිතේ මේ දරුවා කියන්නේ යාගේ පීක් එකක්. කියන්නේ අර වාව් මරම හයිට් එකේ මරණසන්න වෙනවා කියන්නේ නන්නත්තරයි. නන්නත්තරයි. අනිත් ලස්සන දේ මොකද්ද? මහලේ රෝගී ඉන්න කාන්තාවක් එනවා. එයා බ්ලීඩ් වෙනවා. බ්ලීඩ් වෙනවා. බ්ලීඩ් වෙද්දී එයාට රෙඩේ රෝගීට අවුරුදු කීයක්ද? එක්සැක්ට්ලි අවුරුදු 12. Gospel is amazing. බලන්න gospel එක මාර ලස්සන. එයා හරියටම අවුරුදු 12. හරිද? බයිබලෙ තියෙනවා අපි කියවගෙන නැද්ද මම පෙන්නන්නේ. අවුරුදු 12යි. ඒ කියන්නේ දැන් ඔයාලට කනෙක්ෂන් එකක් පේන්නේ නැද්ද? යෛරස්ගේ අනුද තරහගල්. යෛරස්ගේ දුව ඉපද අපි හිතමු 1900 දැන් අද 2024 නෙමෙයි. 2024 යෛරස්ට දුව ඉපදෙනකොට අර මහලේ රෝගියාට මොකද වෙන්නේ? ලෙඩේ හැදෙනවා. අරයාගේ බලාපොරොත්තුව ඉපදෙන තැන අරයාගේ බලාපොරොත්තුව නැති වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මෙයාගේ බලාපොරොත්තුව උඩට ගිහිල්ලා පීක් එකේ දඩාංගල වැටෙනවා. මෙයාගේ බලාපොරොත්තුව උඩ තැනක ඉඳන් යටට ගිහිල්ලා හැම්මත් වෙලා 0 ලෙවල් එකට එනවා. හැබැයි ජේසු හම්බ වෙන්නේ 0 ලෙවල් එකේ. Love your zero. ternary කියනක. Love your zero. මගේ ආදර ප්‍රේමාන්තය මගේ ආදර පුතේ දැන් මේක හරිම ලස්සන දෙයක් අපේ ජීවිතේ මම තව ලස්සන කනෙක්ෂන්ස් ගොඩාක් මම පෙන්නන්නම් ඒ කියන්නේ අපේ ජීවිතයේ සමහර සිද්ධි තියෙනවා බලාපොරොත්තු ටික නැති වෙලා යනවා බින්දුව සමහර වෙලාවට තටාං ලොකු සිද්ධියකින් අපිව කඩාගෙන වැටෙනවා මම එන්කවුන්ටර් කෝස් එක ෆලෝ කරනවා එක ලේඩි කෙනෙක් එක අම්මා කෙනෙක් ඇවිල්ලා මට පෙන්නුවා ඇගේ ෆෝන් එකේ දවස් 4ක් දෙසැම්බර් මාසේ දවස් 4ක් එක දිගට යාව නිින්දෙන් නැගිටලා නිින්දෙන් හැරිලා එයා මාව දැකලා තියෙනවා ඩැනියල් ඉන් ලයන්ස් ඩෙන් වගේ ඒ කියන්නේ ඩැනියල් සිංහ කූඩුව ඇතුලේ මාව දැකලා තියෙනවා ලේ ගොඩක් මැද සිංහය ගොඩාක් ඇටැක් කරලා දවස් 4ක් එක දිගට ඒ කියන්නේ ටෙම්ටේෂන්ස් වලින් පුදුම විදිහට ගහපු කාලය. එතකොට දැන් මම ඇත්තටම ඊයේ මගේ ජීවිතේ හරිය ලස්සන දවසක් ඒ මම බර තියෙනවා ලොකු නිකන් බරක් නිදහස් වුණා වගේ මාර ලස්සන අත්දැකීමක් ඊයේ. ඒක මම ජෙස්ටර් ගොඩාක් ස්තුති කරා ඒකට. හරිම ෆ්‍රීඩම් එක ලොකු ෆ්‍රීඩම් එක කාලයකට පස්සේ මම අත්දැක්කේ. එතකොට එතන මම ඒක මම එයාගේ මැසේජ් එක ෆාදර් මම 2 times I have typed this and send this to you have not read this message කියලා කියවද්දි ඒක මම මතක් වුණේ මගේ struggle එක ගිහිලා එක අන්තිම තැනදී හරිම ලස්සනට ජේසු හම්බ වෙනවා ඒ අන්තිම බිඳුවේදී ඒක මගේ struggle එක මගේ දැන් ඒ struggle එක යන්නේ ටික හැබැයි සමහර struggles එන්න පුළුවන් තටාංගල වදින.
kumaris sagal leka, kumaris sagal leka. Lepas itu ikat ikat temai mana iye kardinal tema hambevela, apa meeting ni kat temuna pastor council meeting ni kah? Meeting ni ke unahse thakgar diary karagan, hari kau dah demi rally ke, kau dah demi pelikir main cikat ienni, magi muka tu benno ni, hari magi muka tu benno ni diary karagan irida masa kita kira kalinda usai benno ni mama. Masa kita kerana Yesus atau orang yang memang liewa lagi, sedangkan orang marah lassan, unasa ke marah, puduma support tak aktif ni, kata hari malasan ayat dekik. Ekat mama kita dekik, mama Yesus adakah lassan mama, ekem pas mama encounter class kita ni mana kira, api ekak sessions tino, api tu word of knowledge session ni kira berapa, api practical session ni kaktino. Word of knowledge with a image. Eh, memang kaya kan? Talk ikut dengar practically. Practically, kerana dia api dengar kata ikut harta kene kiti. Ya, matik pray kerana dia kena. Ya, dia mukut danna. Mama dah mekhadi nanti matik kata kena. Okay. Ya, kena. You have to build a very friendly, loving relationship with the hierarchy. Then mama samane, maki harta saran ni sama. Mama samane hierarchy itu baik kene. Maki beri fobia kakti nak tera. Macam kali kat iba. Now that he's going to open doors. Hari tu, itu sebabnya they are going to have a very friendly chat. Dan orang manusia mudah mudah nak jek kira. Sama ni lembur tu sendiri. Kelas ke follow ker. Nasib mana, tapi mang hati tu enak ni sa mang kadi meeting ni ke mana kita la. Mang kau, your minutes. I have to go have an appointment by 7 kira. Udah sa mana kira? Hina lagi na me. I think hari busy kira ni. Wahari bisi, tapi kahdi tu mah, tapi emak mana kata kerana, wahari bisi kene kene, kira mah, tapi sama ni father saya emak kira kerana, dah orang ikut mana kira dia, kerana they will have a very friendly approach kira, me word of knowledge kira kira, let's mak yes, dekik kandulut tawa belaavi, dia mama dekka is struggle leka, kahalak awa struggle leke, peak keka, ek lassan jesu hamba bercita na. Tapi struggle itu zaman orang hina kahana warga danggalah badan mereka kena, pulak. Hebat wedhgat menne, ikat Yesus ke paham mula taragana yana kia nek. Ya, dekik mana Yesus ke paham mula taragana yana kia nek. Yesus it's be a meeting point. Yesus hamba wenat anak menno ni. Ini mukade menne, baca ni apa kamu? Paham mula beti mage punci dawa marana sanasiti asuela jiwatun menne. So bahu apit a atta tabu menne, wai unahasita ayacana kere. Lassan mukakde. Crisis එක dominant කරන්නේ නැහැ hope එක. ඔබ හසේ අත තිබ්බොත් සුව වෙනවා. Never to dominate let your crisis dominate your hope. ඔබගේ ජීවිතේ කවමදාවත් ඔබගේ අරගලය යටත් කරන්න හොඳ නැහැ බලාපොරොත්තු වෙන්න. දැන් ජේසු මල්ලුවේනේ මොකද්ද කියන්නේ? පියාණනි ඔබ හසට සියල්ලක්ම කරන්න පුළුවන්. නාර පැලිලා නේනවා. ජේසු කලන්තල වැටෙනවා. හැබැයි බොස්සට පුළුවන්. මේක කවම දාවත් මේ තැනට වැටෙන්න එපා මගේ ප්‍රමාද. වාගේ ක්‍රයිසිස් එක ගොලියත් වෙන්න පුළුවන්. හැබැයි වා ජේසුට මේක විසඳන්න බෑ කියලා තැනකට වා ගියොත් මොකද වෙන්නේ? ඩීමන්ස්ලා මොකද කියන්නේ? ඉතින් මොකද කියන්නේ? ඔබ කවුරුද කියලා අපි දන්නවා. ඔබ දෙවියන් වහන්සේගේ පුතා කියලා දන්නවා. හැබැයි යාට විශ්වාස කරන්න බෑ දෙවියන් වහන්සේගේ පුතාට යව ගලවන්න. Ekor perasni, api ata danagra mana kene? Never allow your God, problem to grow bigger than your God. Anissa, siddhya madagati agan, Jesus mekar utre dana puluan. This is nothing. Aurudu gana ka struggle lekuna Jesus mekarad utre dana puluan. Utre dana puluan. Ecchere katan. Etanadi, ek hari lasana ada adyaki ma kapila. Romesha ya orang yang baru dilihat ni, teng, atremu yang ada, ait inna neti bayi, ait badar perutnya inna beri bayi kira, betul ka orang tu kahana Romesha dia, orang tu kahana kiri, betul, things, agi gider struggle, so tu kaya ayen ekak neh, kianat thana thama ya samalar hiti, ayen neh kipu kau sotti mana, adal orang yang dinangkaran kira, no? Valentine Day kira, no? Valentine Day daus dekira mana? No? Ini pasi madu palingan ni, no. Tapi major event itu dia, ya agi harmony singing, ya high tenor kekian ni, agi balance kek, ya tu mahu setup kek sampun ni mudah ni, main character kek,
main character ka worship eke ඒ මට ඇත්තටම යා යනවා මට කලින් මට වාන් කරලා තිබ්බ ෆාදර් මට යන්න වෙනවා මට ලොරිය මාර දෙන්න වෙනවා මම අහක් වෙන්න වෙයි මට මට මේ විදිහට අමාරුයි ෆැමිලි කේර් දැන් බබාලා දෙන්නෙක් ඉන්නවා ඒ දේවල් එක්ක එයි කිව්වද හැබැයි ඉතින් මම කිව්වේ ජේසු කරයි ජේසු කැමති දේ කරයි ජේසු හොඳම දේ කරයි තේරෙනවද කියන්නේ ඉතින් එතන අද දෙද්දියා කියනවා එයා එනවා කියලා මම ගෑනට ප්‍රේමාන්තිනේ ඒ කියන්නේ ඔයාලගේ අපේ ක්‍රයිසිස් එක අපි ඒක ඔළුවේ තියාගන්න ඕන ක්‍රයිසිස් එක කවදාවත් යටත් කරන්න එපා ජේසුගේ ආදරේට ඉතින් මොකද වෙන්නේ ඔබ වහන්සේ ඇවිල්ලා අත තිබ්බොත් සුව වෙනවා වහන්සේට අත තියන්න විතරයි තියෙන්නේ මම ගොඩාක් මගේ දුවට ආදරේ එයා දැන් මැරෙන්න යන්නේ අර ડોක්ටර්ස්ලා මාව ඒක කන්ඩෙම් කරලා තියන්නේ හරි හොද කරන්න බෑයි කියලා ඉවරයි හැබැයි අත තිබ්බොත් වචනේ බලන්න ඊට පස්සේ මොකද වෙන්නේ උන්වහන්සේ ආයෝජනා කළේ උන්වහන්සේ ඔහු සමග වැඩිසෙක මහත් සමූහයක් උන්වහන්සේ තෙරපෙමින් උන්වහන්සේ පිරිවරා ගිය දැන් ඊළඟ මොකද වෙන්නේ ලොකු සෙනගක් ජේසුත් එක්ක යනවා දැන් කොහෙද යන්නේ ඈ ජයිස් ගිය දුවනට කට්ලට් පැටිස් බදගෙන යනවා නැත්නම් ඇපල් දුණන් අරන් යනවා නෑ ජේසු යනවා ඒගොල්ලෝ යනවා කොහෙද යන්නේ කියලා දන්නේ නැහැ මහා සෙනගක් උනාසේ පිරිවරා එනකොට උනාසේ සකියුස්ගේ ගෙදර නැති වෙන නතර වෙනවා මිනිස්සු අනාත වෙනවා තේරුණාද කියන්නේ ඉතින් කියන්නේ යන්නම් මාල යනවා ඔය යන කොහෙද යන්න පිතා පුත්‍ර දාන තේරුණාද කියන්නේ ඒ කියන්නේ ඒ කිසිම අවබෝධයක් නැහැ කරන්නම් වාලේ බිත්ති වලටත් සාමය පතන උන්තර තේරුණාද සාමය පතන්නේ මම මේ බිත්තියේ ඒ කියන්නේ ඔය යනවා ඒ කියන්නේ කිසිම අත්දැකීමක් නැහැ යන්නම් වාලේ යනවා කට්ටිය යන නිසා ඒ කියන්නේ ඔය කොඩක් සෙනග ෆාදර් අර චර්ච් එකේ මාර සෙනග ෆාදර් අම්බෝ අර අම්බෝ හා මාර සෙනග යන ලොකු දෙයක් නෙමෙයි හොඳේ මාර සෙනග පිරිලසාද අර ලොකු දෙයක් නෙමෙයි චන්ද්‍රැස්සීලම තින්නේ කැමරා එක ගන්න සෙනග ඉන්න පැති වලට ඒ කියන්නේ දැන් සිරසේකර තරහා කට්ටිය නම් සෙනග නැති පල්ලිය අල්ලනවා මේ දෙරණකින් අල්ලනවා සිරස සෙනග ඉන්න පැත්ත අල්ලනවා දෙකම න්ියුස් දෙකේ තියෙන සෙනග හිස්තැන් පුරියද තේරෙනවා ඒ නිසා සෙනග අදාළ දෙයක් නැහැ තේරෙනවද පිරිසක් කියනක පොපියුලර් ඒක අදාළම නැහැ ඉතින් මොකද වෙන්නේ වචනේ අ르ගෙන යනවා ඉතින් මොකද වෙන්නේ මහා සෙනගක් යනවා දොළොස් වසක් මං කිව්වේ දොළොස් වසක් මහා ලේ රෝගී බ්ලීඩින් ඒක ඇත්තටම ඔගලන්න පුළුවන් නම් ප්‍රමාන්තනි චෝසන් ටයිප් කරලා YouTube එකේ මේ 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 කොටස ගන්න හරිම ලස්සනයි ඒකේ ඩීටේල් පෙන්නනවා මේ මිනිස්සගේ ස්ට්‍රගල් එක දැන් සමනින් එහෙම ලේ යනවා කියලා කියන්නේ පීරියඩ්ස් වල වගේ නොඩ ඒක නතර වෙන්නේ නැහැ යා මේ රිද්දි ගොඩාක් ඇඟේ තියාගෙන තමයි යන්නේ ඒව හොදවද ඉන්නවා පෙන්නනවා ඒ කියන්නේ දී ගොඩාක් ඕන වෙනවා ඉච්චර ලේ යනවා ඉතින් ඒ වුණාම සමනෙන් ගෙවල් වලින් ඒගොල්ලන්ව කන්ඩෙම් කරනවා අපිරිසිදුයි අන්ක්ලීන් ඒක ඔබ ලෙවි ව්‍යවස්ථාව කියවලාදී තින ඒවා අන්ක්ලීන් ඒක සමනෙන් ඒගොල්ලන් ගෙදර රිජෙක්ට් කරනවා දැන් මෙයාව ෂෝසන් එකේ පෙන්නන්නේ අම්මා තාත්තා නැහැ තාත්තා රිජෙක්ට් කරලා ගෙදරින් අහක් කරලා කවුරුත් පිළිගන්නේ නැහැ මිනිස්සු ඇඟේ ගෑවෙන්නේ නැහැ බඳින්න බෑ කන්ඩෙම් වෙච්ච කෙනෙක් එතන හරි ලස්සනට යාගේ ඒ චෝසන් එකේ පෙන්නනවා ඒ ඩීටේල් එක මොකද යාගේ ගෙදරින් රිජෙක්ටඩ් ෆ්‍රම් ද ෆැමිලි දැන් එතනදී තමයි ජේසු හොයාගෙන යන්නේ දැන් හරි බලන්න වචනය හරිද සමග වැඩිසක මාස ලෝකේ පෙළුණු ස්ත්‍රියක් වූ අය ඈ බොහෝ වෙදදුන් අතින් අපමණ ගැහැට විඳ තමා සතු සියල්ල වියදම් කොටත් කිසි ගුණයක් නොලැබුවා හොඳ වෙලාවට නෙමෙයි ටික ප්ලාස්ටර් උත්තරයක් හම්බුණාන දැන් ලාවර ගෑවෙන උත්තරයක් හම්බුණා නා. ජේසු හම්බ වෙන්නේ නැහැ යාට. තේරෙනවද කියන්නේ? නැහැ. ඒක සමහර ක්‍රයිසිස් එක අර අකිගරු පුත්‍රයා කියන්නේ කිසිවෙක් ඔහුට කිසිවක් නොදුන්නා. හොඳ වෙලාවට දුන්නා නම්. දැන් තෝසිකකා ඉන්නවා තාම එන. කවුරු හරි දුන්නා නම් මං කියන හොඳ වෙලාවට ඌරු කැම කන දන්න ආවේ. දැන් වඩයක් කැම දුන්නා නම් වඩේ හපාප ඉන්නවා. තාත්තා හම්බ වෙන්නේ නැහැ. තේරෙනවද? සමහර ක්‍රයිසිස් එකේ ලස්සන එකයි මට හැරෙන්න අතක් නැහැ මට වෙන උත්තරයක් නැහැ මට වෙන කවුරුත් නැහැ මට ඉන්නේ ජේසු විතරයි වව් බ්ලෙසිං එකක් මේකට උත්තර දෙන්න පුළුවන් ජේසුට විතරයි ඒක ඇත්තම ග්‍රේස් එකක් එතන මොකද වෙන්නේ දැන් මේ මිනිස්සයා
manusia mungkin ada pelan usia kue, eh bohong aja nabi mama, apa mana kenapa, agi tatkala anukramen wadawana ugravia, eh Yesus sanse gana asa, mangi wacan hari asa, Yesus sanse gana asa heard, Yesus gana ahana, ekene ayat ehuna, saya mihma suwakarno, mihma karno, mihma malu negino, ahana, faith comes by hearing. Roma, abigamu wacan ya, Roma dah weni parichchedi dah hat weni waganti. Faith kene when you listen. Ternadi kene. Adahi latiwanne paniwide asimeni paniwide latiwanne Kristus swahanse gana desimeni. Ekiyanne ada adahi lenne anitha kiyapu Yesu gana kiyapu wachanath ekka. Edara hari wadaga. Api jeevithe struggle ekedi word eka allaganne. Word ekata ahun kandene. Nada arah mana adik ya, ne meyam mana adik ya, ne arah doktor mana adik ya, ne arah ne word ke mata muka adik ya ne. Itu lupa struggle lagi inna takkal me word ke mabra feed benne meno. Ini pasi word ke feed dulu nain passe muka tu benne, word ke feed dulu nain passe, ika benne ma adya kima, ini pasi muka tu benne, ya ika ikim passe, eno ya danno ini pasi Yesus. As Yesus hansi kena asa, samu hatra pitu pasin evit, unahansi ke wasreta ati tabu mai. Itulah mukawda khomari, Yesus kontak kargan, uttara oyan nene me, yaagme lede honda kargan nene me, Yesus kontak kargan. Struggle leka, exactly, struggle leka di ape ekama deh benone, khomari Yesus ati tiyan, khomari Yesus ati tiyan. Ekian wagi antimo strength ka dhan none Yesus ati tiyan. Senang asing, gaiman orang kiamat ini, apa risi itu? Asing yang villa, Yesus datang dia. Kau mari, ikan Yesus datang dia mungkin tu, damalu, tasan leka, ni apa wanti aja, memalan ni, ikan ek connection ni ke kucir wati nama tu bila, ikan orang sese jawab tu mungkin palas ni parit cide, hatran wagan ti kisah kian, obat matulah city ni mama obat telah city ni. Atam ini baru ada yang ini netam. Ia pun apa lalu dari si, ubah maha ekabad dan nuwannu nam. Jom pahalwe hatrapade. Ubah maha ekabad dan nuwannu nam. Beri kisah kerana be. Atau segala kevinno ni, walaki aragale di segala kevinno Yesu komani cuti tanah kimi lokulu, lokumelo bawa nak raganam. Nenek, ini kerana be. Mamba dakinan lassan nama illena connectionnya kemana mi? Mereka mahu unas ke, atau unas ke dah belum ada. Wartiya metien. Terangkan lagi ni. Wartiya memang dah main ni ber. Wartiya amat kerana ber. Unas ke, loko gamanak ti na. Hebat mandang elle na. Oyo me struggle lek, atulah khabat dahat atarin nanti elle cuma wartiya tu me. Itu ramu kedua ni. Ayam kedua macam ni kata agak lagi na. Gan na. Ayam agi unas ke wasra pamanawa. Unas ke wasra berat pamanawa atetah bod. Tamat suai labunu, ata ya situ mai. Ya, alagat ta. Ata di mat suai. Ekene kaya Yesus kena makan. Bahasa dia hacki nama mau suai kena ni. Yesus kena hacki. Enak itu mukut nae. Mati tamai. Terangkan dikini. Hacki nama muka dia hacki nama kaya. Ada nada siang lakaran. Dahulu at aluana suai no. Muka dia baca ni kaya. Dia baca ni kaya. Ekin nih malay darah mana mati, epida mana ada suel abu nu bawa, ekie mangkut dani ni. Maya perempuan tadi, mama patangkat muka tata Yesu papa nasi me pilih makishen dulu. Terus me lede me legala negolos selakui papa akikka kia. Udakar lede negolos yang akik unase anshabagrogi asu kerana kumat. I forgive your sins, mama bukai paus sama kerana anshabagrogi suel. Terus me ayege legala neka natra vela. Ikan punishment itu kena gan. Kagel itu lelaki galau. Kurus itu Yesus gile galau. Elek natarawe nama Yesus gile galau. Ransom. Papir danu angkara name. Yesus danu magara gan temaya ni dahas kala. Bacaan gan. Yesus muka dewi ni. Ikan ni malah. Evele mac Yesus gie ta Yesus swahsi. Thaman keren anuasa nikma gie bawa. Dana samua madahari. Bagi wasser berdata tapi kau berdaya Yesus. Deng. Tak, waktu itu Pedro mana? Ibaran kata hilang ke mana? Hilang ke mana tiba? Sama, itu asy hilang ke mana tiga? Ah, unah asy shawak yang sama sama. Unah asy ke shawak yang utara demi samuhaya berterapi terapi sih. Kau dah kata mata atau kaya sih kau dah asan ni.
මහන්සියට අයර්මාරු වෙලා ආහන්න එපානේ අයියෙන් මිනිස්සු හිනාවේ. දැන් මෙච්චර සෙනග පිරිතර පිටර පින්නවා මට අත තිබ්බේ කවුද කියලා. It's a beautiful connection. මොකද දන්නවද? ඒ කියන්නේ අපිට පුළුවන් තෙරපි තෙරපි යන්න. හැබැයි අත තියන්නේ නැතු. ගුණා අපි යනවා ඉතින් පූජාවට ලබන එක ගන්න. ජේසුම ලබනවා අපි අත තියන්නේ. අයිති කරගන්නේ. අයිති කරගන්න. ජේසුම ලබනවා. හැබැයි අයිති කරගන්නේ නැති තැනක. ඒ කියන්නේ ජේසු අත් සම්මෝ ඒ කියන්නේ ජේසු මගේ ඇතුළට වෙනවා. කිසි දෙයක් මට වෙන්නේ නැහැ. කිසිම දෙයක් මට වෙන්නේ නැහැ. ඒක හරියට සමුහ තෙරපි තෙරපි යනවා. හැබැයි අත තියන්නේ නැහැ වගේ. දෙසුගේ නැහැ අත තිබ්බා. වචන ගන්න. ඒ දේ කලේ කවරෙක් දැයිසුව නිවසුනාසයවට බලුසේක. ඒ ස්ත්‍රිය සිදු දෙයක බියවි වැවුල වැවුල අවතුනාසී ඉදිරියේ වැඳ වැටි මුළු ඇත්ත උන්වහන්සේට කිව්වා. මේක තමයි ඊළඟ ලස්සනම දේ. මොකක්ද? මොකද්ද? ඇය දුවක ඇවිල්ලා කතා කරලා දැන් මුලින්ම අත තියලා සුව වෙනවා. සුව වුණාම මුකුත් වෙන්නේ නැහැ. රිලේෂන්ෂිප් එක වැටිලා මුළු ඇත්ත කියනවා. පේදුරුගේ දැල වැඩි වෙනවා. දැලේ මාළු වැඩි වෙනවා. මාළු වැඩි වෙනයින් පස්සේ මුකුත් වෙන්නේ නැහැ. හැබැයි ජේසු දේදුරුගේ දන ගහලා කියනවා මගේ මම මහක් වෙන මම පෞකාරි. ජේසු ඊට පස්සේ තමයි ආව ඊළඟට තැනට ගන්න. මුළු ඇත්ත. ඒ කියන්නේ ඔබගේ ජීවිතේ රිලේෂන්ෂිප් එක. The truth of your heart. ඔයාලගේ ජීවිතේ ජේසු ජේසු ඔබ අත්දැකීම දුන්නාම ඔය ඇත්ත උන්වහන්සේට දෙද්දි වචනය බලන්න. වචන කතා කරලා කියනවා. උන්වහන්සේ කතා කරමු. දියණියනි ඔබ ඇදහිල්ල ඔබ සුවපත් කළේ ශාන්ත සිතින් යන්න. ඔබ පීඩාවෙන් මිදී වසන්නේ වැදාසේ. දැන් මොකද වෙන්නේ? ඉස්සලා ගියා නම් ලේ නතර වුණා විතරයි. දැන් මොකද කියන්නේ? දුවේ. මං කියුවේ මේක රිලේෂන්ෂිප් ගොඩක් තියෙනවා. තාත්තා දරුවා දුවේ විතර තමයි ආ දියණිය කියන්නේ. උන්වහන්සේ දියණිය ඔබගේ ඔබගේ ඇදහිල්ල ඔබ නිදහස් කරා ශාන්ත සිතින් යන්න. ඒ කියන්නේ කම්ප්ලීට් වාගේ ඔබගේ ජීවිතයේ ඒ එන්කවුන්ටර් එක කම්ප්ලීට් වෙන්නේ ඔබගේ ඇත්ත උන්වහන්සේත් එක්ක කනෙක්ට් වුණයින් පස්සේ. මිරකල් එක කියන්නේ එක ලෙවල් එකක් විතරයි. උත්තරය කියන්නේ එක ලෙවල් එකක් විතරයි. උත්තරෙන් එහා යන දැබර අත්දැකීමකට අපි යන්නම වෙනවා. අපි අන්තිමට ගමු. මොකද වෙන්නේ වචන ගන්න. ඊට පස්සේ ඊට පස්සේ උන්වහන්සේ මෙවදන් පවසක්ම ධර්මශාලා නායකයෙක් ගෙදරින් සමහරුව ඔබේ දුව මලාය. හරි. ඒ කියන්නේ දැන් මේ ඔක්කොම වෙද්දි ධර්මශාලා ප්‍රධානීර මොනවද හිතන්නේ? තාම උත්තර දෙන්නේ නැහැ. තාම ඇයි මට මෙච්චර ඇයි මෙච්චර මෙච්චර කල්ලා යන්නේ? නෑ උනාසගේ වෙලාව. God's time, Kairos. උනාසගේ වෙලාව වෙනස්. තා අපිට ඕන වෙලාවට මේක වෙන්නේ. උනාසගේ වෙලාවෙදී මේක වෙන්නේ. ඊට පස්සේ මොකද දැන් ධර්මශාලා වල ගෙදරින් ආවල කරනවා දරුවා මල. ඔපරේෂන් එක සාර්ථකයි ලෙඩා මැරිලා. තේරුණාද කියලා? තේරුණාද මේ වගේ කතාවද? දරුවා මැරලා. දරන්නේ ස්වාමීන් වහන්සේ ඔක අවේසන්න එපා. යන්න කියලා. මගේ ආදරේ කම්පතාමත් ජර්නි එකේදී discouragement එක කියන ගන්න එපා. ජේසු මොකද කරන්නේ? එම කියවීම පස්සේ වචන ගා. ඒ ජේසුස් වහන්සේ ඒ කීම නොසලකා සත පහකට ගණන් ගන්න එපා. සත පහකට ගණන් ගන්න මේ ඕව දුවිල්ල ගස්සලා යන නොසලකා මොකද වෙන්නේ? ධර්මශාලා කියනවා ධර්මශාලා නායකට කතා කර බිනවන්න ඇදහිල්ල ඇතිව සිටිනව දාසික. ට්‍රස්ට් විශ්වාස කරන්න. මගේ ආදර ප්‍රේමන්තනි මේක ජර්නි එකේ මේක ජර්නි එක අත්‍යවශ්‍ය දෙයක්. ඔබට negative කියන එක ඔබට මාර්ධන ඇටැක් කරයි. හැබැයි ජේසුගේ වචනේ එල්ලිලා ඉන්න. ජේසු තුලම ඉන්න. ඊට පස්සේ මොකද මටක් ගල කියගෙන යමු. මටක් ගල කියගෙන යමු. උනාසේ පේදුරු ජාකොබ්ද ජොහන්ගේ සහෝදරයා අන්ද හැරන් කිසිවෙක් ගෙන ගත්තේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔය ධර්මශාලා නායකයාගේ නිවසට පැමිණියයි. එවිට උනාසේ කලබලයක්ද විලාපහ ලත්තෝනි නගන දැක ගැටපිවිස ඔබ කලබලවන්නේ විලාප ගන්නෙත් මන්ද? දැරිය මැරිය නැත ඈ නිදන්නේයි උන්ට වදාරසේක. දැන් දිදි නෑ දැන් මරිලා නෑ නිදි කියලා කියද්දි මොකද වෙන්නේ? උන්වහන්සේට සරදම් කරා කියලා කියන. උන්වහන්සේට විහිළු කරා. පිස්සුද? කවුද මේ? මේ මැරිලා. මතක තියාගන්න මගේ ප්‍රපන්තනි. ඔබට මරණය වගේ විශාල දෙයක්. උන්වහන්සේට නිින්දක් වගේ සොච්චමක්. අපිට මරණයක්
ලොකු දෙයක් huge issue ජේසුට එක වචනයකින් තරිත කුමි දරේ නැගිටින්න නැගිටන්න පුළුවන් සම්පූර්ණයක් දැකීම එනිසා ජේසයානා අත තියනවා අත තියලා නැගිටිනවා සාමාන්‍යයෙන් අත තියන්නේ අත තියනවා සාමාන්‍යයෙන් අත දෙන්නේ නැහැ කාන්තාවක් දරුවෙක්ට උනත් අත දෙන්නේ නැහැ රග්බි කෙනෙක් ඒක යාපිරිසිඳු වෙන දෙයක් කියලා කියන්නේ සුව කරාට අම අත දෙන්නේ නැහැ නමුත් මෙතන ඒ දරියට අත තියලා දැන් එයා දරියක් නෙමෙයි වැඩිහිටි 12 වයස හැබැයි අත දීලා නැගිටිනවා නැගිටිනවා අල්ල ගන්න මේ තැන අපි අවසන් කරනවා එතනින් මහලේ රෝගියාට ස්ට්‍රෙන්ත් එක තිබුණා ජේසු ගාවට ගිහිල්ලා කුමාරිය අත තියන්න ශලෝමි මේ දෝගේ නම ශලෝමි ශලෝමිට ස්ට්‍රෙන්ත් එකක් නැහැ ජේසුට අත තියන්න සමහර තැන්වල අපිට කුමාරි ස්ට්‍රෙන්ත් එකක් තියෙයි ජේසුට අත තියන්න හැබැයි සමහර තැන් තියෙන අපිට කරන්න දෙයක් නැහැ ෆ්ලැට් ජේසු මත තියන්න ඕනේ ඒ තැන්වල ජේසු අත තියන විශ්වාසයෙන් ඉන්න විශ්වාසයෙන් ඉන්න එනිසා ස්ට්‍රගල් එකේ දෙකක් ස්ට්‍රගල් විදි දෙකක් ජේසු හම්බ වෙන විදිය වෙනස් ඒ ස්ට්‍රගල් එකේ එක තැනක් අපි ජේසුට පුළුවන් උපරිමෙන් ජේසු චූටි අර කනෙක්ෂන් එකක් හොයන ස්ට්‍රගල් එකකදී වෙන කිසි දෙයක් නෙමෙයි කනෙක්ෂන් එකක් කොමරි කනෙක්ෂන් එකක් හොයන්න ඒ තැනදී ඒක හොයද්දී උනාස මට කිව්වේ උදේ නැගිටින්න ඒකයි මම කරපු එකම දේ ඒක නැගිටිද්දී උනාසේ ඉතුරු හැම දෙයක්ම කරනවා එනිසා බය වෙන්නට එපා ඇදහිල්ල නැති වෙන්න ලෝකේ එක එක ඒවා කියයි නැහැ උනාසේ සටන අතහැරලා නැහැ උනාසේ මහා දයාබරව උනාසේ එකම පුතා අපි වෙනින් දීලා තිනවා ඊට වඩා දෙන්න තවක් නැහැ එනිසා ඒ ආදරය අයිති කරගෙන මෙචැනික යන්න සමිනන්සේ ඔබට ආරාධනා කරනවා ආමෙන්